දැන් හිස්පුල්ල මැතුමාගේ කතා ටික ඔබතුමා ඇහුවානම් එතුමා පැහැදිලිව වක්‍ර ආකාරයෙන් එතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා. මොකද එයා දන්නවා එයාට දිනන්න බැහැ කියලා. එයා කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන තියෙනවා මුස්ලිම් සමාජය තුළ මේ චදිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව එයාගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒකේ මනාව පැහැදිලි වෙන දේ තමයි එයා ව්‍යංගෙන් එයා කියවනවා ඕගොල්ලෝ සජිත් ප්‍රේමදාසර දෙන්න එපා කියන ඡන්ද ප්‍රචාරය එයා මුස්ලිම් සමාජය තුළ ගෙනියනවා. ඒකේ අනිත් පැත්ත මොකද එනං එයා කියන්නේ ගෝඨාභයට දෙන්න කියලා. ඉතින් දලසලහා පෙරුමට ඒක තේරෙන්නේ නැත්නම් එයාගේ ලොකු ඔළුවට මන් දන්නේ නැහැ ඉතින්. මොකද එයාගේ කඳට වඩා ඔළුව ලොකුයිනේ. එයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට ඒක තේරෙන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක් ඒක. මොකද දැන් එතුමාලගේ ඉන්න ස්පීදිසානායක මන්ත්‍රීතුමාට ඒක තේරුණා නම් ඒ තේරුණ හින්දා එතුමා ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වේ ඉස්බුල්ලා ගන්න ඡන්ද ටිකත් ගෝඨාභයට තමයි එන්නේ කියලා. එතකොට ඒක කීම තුළ ඒක දලසලහා පෙරුමට නොතේරෙන්න විදියක් නෑ. එයාට තේරෙන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම. ඉතින් සමහර විට දලසලහා පෙරුම මන්ත්‍රීතුමා හොඟාක් දේවල් තේරුණාට එයා නොතේරෙන විදියට හැසිරෙනවා. අනේ මම ඉතින් මෙහෙමයි බලලා මලලෙන් එළියට පැන්නට පස්සේ ඉතින් තව දැන් මොනා කියලාත් වැඩක් නෑ ඉතින්. ඉතින් එයා ඒක කිව්වත් නොකිව්වත් හිස්බුල්ලා මැතිතුමා ආයි වැසිල් රාජපක්ෂ මැතිතුමා අතර කිවිසුම මොකද්ද කියලා වැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ. ඊළඟට තමයි හිස්බුල්ලා මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය තුළ මනාව පැහැදිලි වෙනවා. එයා සම්පූර්ණයෙන්ම යහපාලන ආණ්ඩුවට විරුද්ධ ඡන්ද ව්‍යාපාරයක් එයක් කරන්නේ. එයාගේ එකම වේදිකාවකවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ 2015ට කලින් මුස්ලිම් ජනතාවට වෙච්ච කරදර පිළිබඳ, හිරිහැර පිළිබඳ, පහර දීම් පිළිබඳ කිසිදු ආකාරයේ කතාවක් හිස්බුල්ලා මන්ත්‍රීතුමා ඒ මැතිතුමා කරන්නේ නැහැ. ඒකම හොඳම සාක්ෂිය තමයි එයා මේ ඉදිරිපත් වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දිනවන්න කියන එක. Breaking.lk